අපේ රටේ රුධිර මූල්‍ය කටයුතු කරන ආයතන තියෙනවා 11000ක්. හැබැයි ලියාපදිංචිලා තියෙන්නේ 5යි. ඒ ලියාපදිංචියක් නැහැ කියන්නේ නියාමනයක් නැහැ. හිතුවමතේ වැඩ කරනවා. මේ තුලින් විශාල වශයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ශුද්ධ මූල්‍ය පහසුකම් ලබා ගන්නන්. විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාව සුවිශාල ප්‍රශ්න වලට මැදි වෙලා තියෙනවා. 30 ලක්ෂයක පිරිසක් ඉන්නවා ශුද්ධ මූල්‍ය කටයුතු නිසා අපහසුරුපත් තුනගේ සංවිධානගත වෙච්ච. මේක ජාත්‍යන්තර මට්ටමට ගිය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම අපි දැන් කටයුතු කරා යන්නේ මේ අලුත් නීතිය අනුව සියලුම ශුද්ධ මූල්‍ය ආයතන ලියාපදිංචි විය යුතුයි. ලියාපදිංචියක් කියන්නේ අනිවාර්යෙන්ම වුන්ට මහ බැංකුවේ නියාමනයට යටත් විය යුතුයි නීති පද්ධතියක් තුළ. මේ නීති අවශ්‍යතාවය සම්පූර්ණ නොකරන අය ලක්ෂ 50ක් දක්වා වූ දඩයකට එහෙම නැත්නම් අවුරුදු 5ක් නොඉක්මන හිරදඩුවමකටත් යටත් වෙනවා. දැඩි පාලනයක් කරලා ශුද්ධ මූල්‍ය වැඩපිළිවෙල වැදගත් විදිහට නියාමනය කරන්න රටට ගැළපෙන විදිහට ක්‍රියාත්මක කරලා තමයි රජයේ මේ නීති යටතේ සූදානම් වෙන්නේ. විශේෂයෙන් පුරවැසියන්ටත් වගකීමක් තියෙනවා. මොකද අපි දැන් පරම්පරා ගණනක් මූල්‍ය ප්‍රශ්න නිසා මේ වැරදි මූල්‍ය පහසුකම් සපයන්නන් මූල්‍ය ප්‍රතිලාභ සපයන්නන් පසුපසට ගිහිල්ලා අපි අමාරු වෙටෙනවා. නැවත ඒක අපි කරනවා. පුරවැසියාටත් ලොකු වගකීමක් පැවරෙනවා. අනවශ්‍ය මූල්‍ය ප්‍රතිලාභයක් මූල්‍ය පහසුකමක් පුරහරි යෝජනා කරනවා නම් එහි ගැඹුර පිළිබඳවත් පොඩ්ඩක් හොයලා බලන්න. ඔව් ඇත්තටම දැන් ඒ ගැසට් එක නිකුත් වුණා. අපේ වර්ෂයේ ඉඳන් ඒ අධිකාරිය ක්‍රියාත්මක කරනවා. යනුවේ වහාම ක්‍රියාත්මක කිරීම නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.